रतिया जायति रि रतिया रैय्या विप मुदतथ नधिकुत् भया काम सुखय हट गने कामरतियति निसाम बियसक हट गने कामरतियति बिन दे निदास केने कुन तुल सुखय नेत हट गने සිහට ගන්නන්නද නමෝ බුද්ධාය ශ්‍රද්ධාවන්ත පින්නතුන පින්න දරුවනි අදදවස පින්නස් සියලු දෙනාා බලාපොරොත්තුවෙන්නේ දම්ම පද ගාතාරත්නයකට හේතුවෙච්ච නිධාන කතාවගෙන අසාදනගන්නටයි. පින්නතුනි පින්නත් දරුවනි අපගේ ශාස්තෘෝන් වහන්සේ වැඩසිටි සමයි නොයෙකුත් සිදුවීම් සිදුවනාා. එතුකොට ඒ වෙච්ච සිදුවීම්වලදී බුදුරජාණන් වහන්සේ ඒ සිදුවීම් පාදක කරගෙන නොයික්කාකාරයේ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ උතුම් ගාතාරත්නයන් දේශනාකුට වදාලා. ඒ ගාතාරත්නයන් පසුකාලීනව බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක සංගරත්නය අතර වැඩසිටි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් රහතන් වහන්සේලා විසින් ධර්මය සංගායනාකට වදාලා. එහිදී ධම්ම පදේලෙසින් එකතුුණු ඒ ගාතාරත්නයන්ට අදනම්මුණු කතාවස්තුවක් ගැනයි අද දවසේ පින්න සියලු දෙනාට අප කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනී පින්නත් දරුවනි ඔයගොල්ලු ලස්සනට පිළිවෙලකට ජීවත්වෙෙන්න්න කැමති ඔයගොල්ො වගේම මේ ලෝකන බොහෝ දෙනෙ ලස්සනට පිළිවෙලට ජීවත්වෙෙන්න්න කැමැතියි. ඉතින් පින්නතුනි සමාර අය ලස්සනට ඇඳගෙන විධ උත්සෝලට යනවා. එතකට ස්සවලට ගියාට පස්සි ඒ අය මත්පැන් පාවිච්චි කරනවා ඒ මත්පැන් පාවිච්චි කිරීම නිසා ඒ අය නොවේ ගැටලු හදාගන්නවා නොවේ ප්‍රශ්න ඇතිකරගන්නවා. එතකොට ඒ ලස්සනට ඇඳ පැලතෙක්නිගේ ඒ පිරිස උත්සවේ අවසන්නිලා ඒ අයට යන්න ලැබෙන්නේ ගෙදරට යන්න අවස්ථාවක් ලැබෙනි නෑ ඔවුන් එහි ගැටුම් ඇතිකරගැනීම නිසා ඔවුන්ට සමහර වෙලාවලට රෝහලේනාවව තින්න සිද්ධ වෙනවා. පින්නතුනි ඒවගේ සිදුවීම් අදත් සිද්ධ වෙනවා ඒවගේ සිදුවීම් එදත් සිද්ධ වුණ බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයේත් එවැනි සිදුවීම් සිද වුණා පින්නතුනි ඔ බාහල ඇති විශාලා මහනුවර වාසය කළ ලිච්චවීන් ගැන ලිච්චවීන් කියන කියන්නේ ඔවුන්ටේ නම ලැබුණේ ඔවුන් ඉතාම පැහැපත් සමකින් යුතු පිරිසක් වුණා ඒවගේ ම තාම රූප සෝභා සම්පන්න ිරිසක් තමයි ඒලිච්චවන් කෙළ කියන්නේ. එතකොට ඒ දවස්සල් අපගේ ශාස්රෘන් වහන්සේ වැඩ සිටියේ විශාලා මහනුවර කූටා ගාර්ශාලාවේ. එක්දරා උදෑසනක අපගේ ශාස්රෝන් වහන්සේ භික්‍ෂු සංඝයාත් පිරිවරාගෙන පිණ්ඩ පාතචාරිකාව වැඩියා ඒ පිණ්ඩ පාත්්චාරිකාව වැඩිද්දී අපගේ ශස්රෝන් වහන්සේ ඇතුළු ඒ පින්න ස්වාමීන් වහන්සේලාට අපූරු දර්ශනයක් ැකගන්නට අවස්ථාවක් ලැබුණා. පින්නදන මොකදද දර්ශනය ලිච්චවී කුමාරවරු පිරිසක් ලිච්චවී පිරිසක් සමහර පිරිසක් නිල්පාට වස්ත්‍ර ඇඳගෙන ඒකටම ගැලපෙන නිල්පාට ආබරණ දරාගෙන නිල්පාටන් සරසපු කරත්වල නැගල ඒ ලිච්චවී පිරිස කිසියම් උසවයකට පිටත් වනා. ඒට පිටිපස්සෙන් තවත් පිරිසක් පැමිනිා ඒ ප රතුපාට වස්ත්‍රයන්දගෙන සිටි ඒ පිරිස රතුපාට්ට ආභරණ දරාගෙන සිටිය. රතුපාටින් සැරසුන ඒ පිරිස රතුපාටින් සරසපු කරත්තවල නැගලා ඒ පිරිසත්ති ඔස්සවයට පිටත් වනාා. පින්නතුනි ඒ වගේම කහපාටින් ස තවත් පිරිසක් කහපාට ආබරණක් දරාගෙන කහපාටින් සරසපු අසුන්යෙදුු කහපාටින් සරසපු අශ්වකරත්තුල නැගලා ඒ පිරිසත් ඒ උත්සවයට පිටත් වනා. එතකොට මේ විදිහට නොයෙක් ආකාරීන් සැරසනු ලිච්චවී කුමාරුවරු පිරිස ඉතාම සතුටින් සින්දුකයමින් වාදනය කරමින් ඒ පිරිස වීදයේ ගමන් කරද්දී අපගේ ශාස්්‍රෝන් වහන්සේ ප්‍රමුක මහා සංගරත්නයට ඒ පිරිස වීදයේදී දැකගන්නට ලැබුණා. එතකොටේ පිරිස දකිද්දිී ඒ ස්වාමන් වහන්සේලාට පුදුමයක් ඇතිවුණා. එක්කම වර්ණයෙන් සැරසිච්ච පිරිසක් එක විලාවක ගමන් කරා ආය පිරිසක් ගමන් කරනවා ඒ පිරිස කහපාටින් සැරසිලා. තව පිරිසක් ගමන් කරනවා ඒ පිරිස රතුපාඩින් සැරසිලා. මේ පිරිස දකිද්දී ස්වාමින් වහන්සේලා විස්මයට පත් වනා පුදුමයට පත්වනාා අලංකාර ලෙස සැරසනු ඒ පිරිස දැකපු හාම ඒ ස්වාමින්න් වහන්සේලා පුදුමේයට පත්වවෙලා සිටිද්දී අපගේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්නොත් මහනෙන ඔබ දැකල තියෙනවද තෞතිසාවැසි දෙවියන් ඔබ දැකල නැක්තම් පින්නත් මහ තෞතිසාවසි දෙවියන් ආන්න බලන්නර ලිච්චවී කුමාරවරුන් පිරිස එක පිරිසක් නිල්පාට වස් රැඳගෙන නිල්පාට ආබරන දරාගෙන නිල්පාටින් සරසපු අස්වයන් යෙද නිල්පාටින් සරසපු අශ්ොක් කරත්තෝල නැගල ඒ පිරිස පිටත්වෙනවා එක්තරා උත්සවයක් සඳහා. පින්නොත් මහණෙෙනී ඔබ තෞතිසාවසි දෙවියන් දැක නැත්තම් බලාගන්න පින්නත් මහණෙන ආන්න ඒ වගේ තමයි තෞතිසාවැසි දෙවියනුත්. පින්නොත් මහණෙනි රතුපාටින් සැරසිලා රතුපාට ආබරණත් දරාගෙන මේ අස්වයනුත් රතුපාට සැර්සෙලියලින් සරසල මේ විසිතුරු රතුපාටින් සර්සරලද අශ්ු කරත්වර නැගුණු ආන්න ඒ ලිච්චවී පිරිස බලන්න පින්නත් මහනෙනී ඔබ තෞතිසාවැසි දෙවියන් දැකල නැත්නම් ආන්න ඒ වගේ පින්නත් මහණෙෙන තෞතිසා වැසි දෙවියන් කියල භාග්‍යවතුන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට විස්තරයක් වදාලා. ඉතින් පින්නතුනි පින්නත් දරුවනි ඒ පිරිස පිටත් වෙලා ගියා ඒ වීදයදිගේ ඉතාම සතුටින් සින්දු කියමින් නටමින්වාදනය කරමින් ඒ පිරිස යුස්සවය කරණෙක්මුණ එතකොට අපගේ ශාස්තෘෝන් වහන්සේ ඇතුළු ඒ ස්වාමින් වහන්සේලා පිරිසත් පණඩපාතය සඳහා වැඩම කරලා පිඩපාතය සපයාගෙන උන්වහන්සේලාත් නැවත විහාරයට පිටත් වනා ඉතින් පින්නතුනි ඒ ලිච්චවී පිරිස ඒ ඔවුන් නියම කරගත්ත තැනට පැමිණියා ඒ පැමිණිලා ඔවුන්ගේ උත්සවේ කටයුතු ආරම්භ කරන්නට සූදානම් වුණ එතකොට කටයුතු ආරම්භ කරන්නට සූදානං වෙද්දි පින්නතුනී පින්න දරුවනි එතින තවත් කෙනෙක් පැමිණියා එතකොට පැමිනිිච්ච කෙනා දැකපු අර ලිච්චවී කුමාරුවරු පුදුමයට පත්වනාා. විශ්මයට පත්වනාා කවුරුත් ඒ පැමිණිණු කෙනා ගැන කතාභහ කරන්නට පටන් ගත්තා. එතකොට පින්නතුනි පින්න දරුවනි එතනට පැමිණුුණේ වෙසගනක් ඒ නගරේ සිටපු ප්‍රසිද්ධ වෙසගනක් තමා ඇතිෙන්න්න පැමිණුනේ එතඩේ වෙසඟන දැකපු ඒ කොමාරුවරු පිරිස පුදුමයෙන් කතා කරා. හරිම රූප සෝභා සම්පන්න කෙනෙක් කියලා කතා කරා. ඇයගේ කටහන්ඩ හාරීම ආසිරිමත් කියලා ඉතාම මිහිරි කටහඩක් තියෙනව කියල ඒ පිරිස කතා කරා ඒ වගේම ඇගෙන නො එක් ආකාරයෙන් ඔවුන් වර්ණනා කරන්න පටන් ගඇත්ත එතකොට මේ වර්ණනාවන් අසාගෙන සිටපු ඒ අතර සිටපු කුමාරවරුන්ට සමහර අයට රාගහිපු දුනා ඒ වෙසගෙන ගැන රාගහිපු දුනා ඊට පස්සේ ඒ පිරිස දැන් කතාභහ කරන්නේ ඒ වෙසගෙන සතු කරගන්නට එතකොට මේ කතාබහා ටික ටික වැඩිවෙලා ගිය මේ කතාබහ වේගවත් කතාබහක් බවට පත් වනාා එතකොට මේ පිරිස අතර මේ වේගවත් කතාබහ යෙදෙද්දී වේගවත් කතා බහයේ යෙදෙද්දී සමහර පිරිස් අතර මේ අඩදම්ඹරය ඇතිවෙන්න පටන් ගත්තා. එතකොටඒ පිරිස් තමන් ගෙනාපු ආයුදු අතට අරගෙන ආයුද වලින් පහර දුන්නා එතකට ලස්සනට ඇඳ පැළඳගෙන ආපු ලිච්චවේ කුමාරවරු පිරිස දැන් යුද්ධයකට පැටදිලා මේ තමන් එක්ක එකට ආපු පිරිස දැන් අර වෙසගන බෙදාගන්න බැරුව යුද්ධයක් ඇතිකරගෙන කලබලයක් ඇතිකරගෙන ප්‍රශ්නයක් ඇතිකරගඇත්තා එතකට ඒ පිරිස දැන් මේ ප්‍රශ්නය නිසා දැන් අර ලස්සනට ඇඳගෙන ආපු ඇඳුම් විසිරිලාගිය ඇඳුම් ඒ ආයුදුලට කැපිලගියා ඔවුන්ගේ අත්රාවිදෝල පාරලින් කැපිලගිය ඔවුන් වේදනාවෙන් සමහරයේ කැහැගහන්න පටන් ගත්තා. එතකොට පින්නතුනී පින්නත් දරුවනි එත්තන එකම ගාලගූට්ටියක් වුණා සමහරාය තුවාර ලැබුවා සමහරය මරණයට පත් වනා ටික වෙලාවක් ගියාට පස්සේ පිරිස අතර ඇතිවෙච්ච න සංසුංකමනිසා විශශාල කර්දරයකට පත් වනයි පිරිසම. සමාරය? පාහිමි කරගත්තා සමහරයි ජීවිතෙත් අහිමි කරගත්තා එතකොට පින්නතුනී පින්නත් දරුවන මේ කාමයට අහු වුණු නිසයි ඔවුන්ට එවැනි විනාසයකට මූුණ දෙන්න සිද්ධෝනී ඔවුන් ඇසින් දැකපුඒ ප්‍රියමනාපරූපයේ යතහා ස්වභාවයකු මක්ද කියලා ඔවුන් කල්පනා කරේ නෑ ඔවුන්ට ඇසනුඒ ප්‍රියමනාප මිහිරි වචනවල යතා ස්වභාවයකු මක්ද කියලා න් අබෝධ කරගත්ති නෑ ඔවුන් කාමයට අහුුණ ඔවුන් අන්ද බාල ප්‍රතක්ධන පිරිසක් වසයෙන් හැසිරුණා ඔවුන් බොහෝ පිරිසකට අයහපත කරගත්තා එතකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරත්නය ඒ විහාරයේ වැඩසිටිද්දී බුදුරජාණන් වහන්සේ ඇතුළු ඒ ස්වාමීන් වහන්සේලාට දැකගන්නට ලැබුණා පින්නතුනි උදේසන යම් ආකාරයක ප්‍රීති සොම්නසින් ලිච්චවී කුමාරුවරු පිරිසකු ස්වේකට පිටත්තුනාද ඒ පිරිස අතරතිබුණු ප්‍රීතිය දැන්නේ ඇවුන් අතර. පිරිසක් අඩාහලපෙනවා. පිරිසක් තුවාලලබල වේදනාව මිරිකෙමින් ගමන් කරනවා. තවත් පිරිසක් මරණයට පත්වෙලා. එතකොට ඔවුන්ට ඒ ඉරණම උරුම වුණේ ඔවුන් කාමය පසු පස හබාගිය නිසා මේ වෙසඟනක් පසුපස හබාගිහිය නිසයි ඔවුන්ට එවැනි ඉරණමක් උරමෝනේ පින්නතුනි. එතකොට බලන්න ඒ ලාමක වූ තුච්ච වූ දෙයක් ගැන ඔවුන් කල්පනා කරලාඒ කල්පනාවට අනුව ඔවුන්ගේ වචන මෙහෙව්වා. ඔවුන්ගේ කායික ක්‍රියාව ඒ ලාමක සිතුවිල්යානුව මෙහෙව්වා. ඒ ලාමක සිතුවිල්ලට අනුව මෙිහෙවපුොඔවුන්ගේ කායික ක්‍රියාවත් ඔවුන්ගේ වාචසික ක්‍රියාවත් තුච්ච දෙයක් බාට පත් වනා නීච දෙයක් බාට පත් වනා කිසිීම කෙනෙකුට ප්‍රයෝජනයක් නැති දෙයක් බවට පත් වනා බොහෝ දෙනෙකුට අනර්ථය කරන දෙයක් බාට පත් වනා එනිසා පින්නතුනී පින්නත් දරුවන අප කවුරුත් මේ කතාවස්තුවෙන් පාඩමක් ඉගෙනගත යුතුයි අප ඉගෙන ගතයුතු පාඩම කුමක්ද ඒක තමා පින්නතුනී මේ ලෝකයේ හටගන්නවනම් යම් ආකාරයක ඇසර්ට පෙනෙන රූපාතර ඉතාම ප්‍රියමනාප රූප ඒවගේම කනට ඇසෙන සබ්දාතර ඉතාම ප්‍රියමනාප ශබ්ද තිබෙනවාද ඒ සියලු දේ අපට දුක්ක උපද්දවල දෙනවා. සමහර දේවල් ප්‍රිය ස්වරූපයෙන් අප කරා පෙමිණෙනවා අවසානයේ අපට දුක්ක අපට වේදනාව අපට කාඳුල්ල අපට සන්තාපය උරුම කරලදීලා ඒකනෙක් මලාෑයනවා. ඉතින් පින්න තුනි අර කුමාරවරු පිරිස අර වෙසගන දකිදි සිතුවේ තමන්ට සතුටපදවල දෙන තමන්ට ප්‍රියස්වභාවය උපද වල දෙන කෙනෙක් විදිහට තමයි ඒ සියලු දෙනාම දැක්කේ. එතකොට බලන්න පින්නතුනි ප්‍රිය ස්ොරෝපයන් ආවා. දුක උපද්ධවලදී ලගියා ප්‍රියස්ොරූපෙන් ආවා කඳුල උපද්දෝ ලදී ලගියා ප්‍රියස්වරූපයෙන් ආවා වදවේදනා උරුම කරල දීල ගියා ප්‍රියස්ොරූපයෙන් පැමිණිය මරණය උරුම කරල දුන්නා එතකොට පින්න්නොදුනි බලන්න මේ ප්‍රිය ස්ොරෝපයෙන් පැමිණෙන මේ ඇසට පෙනෙන ප්‍රියමනාප රූප තිබෙනවා කනට ඇසෙන ප්‍රියමනාප ශබ්ද තිබෙනවා නාසයට දැනෙන ප්‍රියමනප ගඳ සුවදන තිබෙනවා දිවට දැනෙන ප්‍රියමනාප රස තිබෙනවා කයට දැනෙන ප්‍රියමනාප පහස තිබෙනවා සිතට සිතන ප්‍රියමනාප අරමුණු තිබෙනවා ඒ සියලු දේවල් අවසානයේ අප ඒ සියලු දේවල් තුළ ඇති යතහා ස්වභාවයකු මක් ද කියලා අපි ප්‍රඥාවෙන් නොදැෙක්කොත් අවබෝධීෙන් නොදෙක්කොත් අපේ සියලු දේටසු එනවා. අන්තිමේද අපට උරුම වන්නේ කඳුල පමණයි ශෝකය පමණයි පසුතැවිල්ල පමණයි වේදනාව පමණයි, පාපී වූ කර්මයක් අප අරගෙන යනවා. එනිසා පින්නතුනී අප හොඳින් මතක තබාගතයුතුයි මේ ඇසට ප්‍රණෙන ප්‍රියමනාප රූපය ඒ කාන්තයෙන්ම අනිත්්‍ය දෙයක්. ඒ කාන්තෙෙන්ම දුක් සහිත දෙයක් ඒ කාන්තේම ඇසට පෙරෙනවානම් ප්‍රියමනාපරූපයක් ඒ කාන්තෙම් මේ පරූපය වෙනස් වෙලා න ස්භාවයෙන් යක්තයි එති ඒ නිසා ඒ අතහා ස්වභභාවය එ කුමාරවරු පිරිස දැක් අනම් මේ ඉතාම ප්‍රියමනාපෝ සිටින මේ වෙසඟනටත් යම්කාලෙක මේ වෙසඟනත් මේ අනිත්‍ය ලෝකයේ අනිත්‍ය ස්වභාවට බඳුන්ඩෙනවා කියලා ඒ අඒ එවැනි ගැටුමක් ඇතිකර නොගන්න තිබුණා. ඔවුන් කල්පනා කරානම් මේ වෙසඟෙනත් යම් කාලයක් ගියාට පසි වයසිට යනවා. ලෙඩවෙන ස්වභාවයට පත්වෙනවා හම රලි වැටෙන ස්වභාවයට පත්වෙනවා. මේ ලස්සනට තිබෙනම ධත්්තික වැටිල යන ස්වභාවයට පත්වෙනවා. අක්බඹරුවන් මේ කේස කලාපේ සුදුවෙලා මේ කේස කලාපෙන තිෙනෑන් ස්වභවයටට පත්වෙනවා කියලා ඒ ලික්්චවී කුමාරවර කල්පනා කරාන ඔවුන් එවැනි අනතුරවට පත්වෙන්නේ නෑ. ඔවුන්ට එවැනි දුක් සහිත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධවෙෙන නෑ ඒ නිසාපින්නතුනී අදකාලේ ලස්සනට ඇදගෙන ලස්සන ආබරණ දරාගෙන උත්සවලට පිරිස යනවා. අවසානයේ උත්සවලට ගිහිල්ලා ඒ පිරිස් උසවීන් නිෙක්මිලා පිටත් වෙන්නේ අර ලස්සනට ගියපු ඇඳුම් ඉරාගෙන අර ලස්සනට පැළඳගෙන ගියපු ආභරණ නැතිකරගෙන ඒ ආභරණ කඩාවිසුරු වාගෙන කෙස් කළඹ කඩා විසුරු ආගෙන ලස්සන්ට පීරගෙන ගියපු කෙස් කළඹ කඩා විසුරු වාගෙන තමයි ඒ පිරිසේ උස්සවයෙන් පිටත්වන්නේ එතකොට ඒ පිරිස එවැනි අර්ුදයකට ලක්වුණේ මේ කාමයන්හි ඇති මේ කාම ගුණයන්හි ඇති අනිත්්‍ය ඕත් දුක්කු ස්වභාවයක් ඔන් නොදැක්ක නිසා ඒ නිසා පින්නතුන ඒ කාන්තයෙන්ම මේ කාමයන් උපද්දවල දෙන්නේ දුකක්මයි සන්තාපයක් මයි පසු තැවිල්ලක්මයි සෝකයක්මයි ඒ නිසා අප මේ කාමයන්හි ඇති යථහා ස්වභාවය කුමක්ද කියලා අපගේ ශාස්රෝන් වහන්සේ වදාළ තුම් ධර්මය තුළින් හොඳින් අවබෝධ කරගැනීමට මහන්සි ගතයුතුයි. එතකොට ඒවෙලාවේ ඒ ලිච්චවී පිරිසදදුටුව අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ ඉතාම ලස්සනට මේ ධම්ම පද ගාතාරත්නය දේශනාකොට වදාලා. එ ඔබට මුලින් අසන් ලැබුණ එතකොට ධම්මපදේ දාස්සෙවෙනි වර්ගී ඇතුළත් ඒ හයවෙනි ගාතාරත්නය අපගේ ශාස්ෘන් වහන්සේ දේශනා කොට වදාලෙ ඒ අවස්ථාවේදී එතකොට ඒ ධර්ම දේශනාව අසාසිටි ඒ උතුම් ගාතාරත්නය ශ්‍රවණය කළ පින්න්න ස්වාමින් වහන්සේලා බොහෝ දෙනෙක් සියලු යහපතුඋදා කරගත්තා බොහෝ මිනිසුම් පිරිසක් සියලු යහපත උදා කරගත්තා කාමයන්හි ඇති මේ අනිත්‍යය වූත් ලාමක වූත් ස්වභාවේ අවබෝධ කරගෙන ඔවුන් සස්සරින් නිදහස්වීමේ පාර සොයා ගත්තා. සසරින් නිදහස්වෙන මාර්ගය ප්‍රගුණ කරලා ඔවුන් සසරෙන් නිදහස් වනා සමහර සෝතාපන්න ශ්‍රාවකයන් බවට පත් වනා සමහරාය මේ නිවන්මගේ සම්පූර්ණ කරගත්තා එතකොට බලන්න පින්නතුනි ඒ භාග්‍යවතුන් වහන්සේ සිදුවීම අරම්භයා වදාළ මේ ගාථ අරත්නය බොහෝ දෙනෙකුට යහපත පිණිස උපකාරවුණා ඔවුන්ට බොහෝ කාලයක් සැපත පිණිස උපකාරවුණනා එනිසා පින්නතුනී මේ කාමයන්හි ඇති අනිත්‍ය වූත් අසාරෝත් ලාමක වූත් තුච්චවුත් ස්වභාවය ගැන අප බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අසා දැනගෙන ඒ අනුව අප කල්පනා කරලා අපේ ජීවිතවලටත් මේ ලාමක කාමයන්හි ඇති ආදීනම අපේ ජීවිත තුළින් දැකලා. මේ කාමහන්ට නොරවටි මේ කාමයන්හින් නිදහස් වෙන සදා විමුක්තිය උපදවල දෙන ඒ උතුම් ධර්මය අප අසා දැනගෙන ඒ ධර්මය තුළින් මේ කාමයන්හි නිදහස් වන්නට මේ සියලු දෙනාට වාසනාව ලැබේවා. සියලු දෙනාටම තෙරුවන්සරණයි නමෝබුද්ධය.